අයිබෝවන් සුබ දවසක්. හරිද හරියටම කියන සියත උදැස්සන පුවත් ප්‍රකාශයේ සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ඩොලරේ බැස්සත් බහින්නේ නැති බඩු මිල. ඩොලර් මිලියන 62ට රටින් ගෙන ආපු එළවලු. පරිප්පු ලූණු අලත් ඒ අතර. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. මේ වසරේ ගත වූ මාස 3 ඇතුළත ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබෙනවා. රුපියල ශක්තිමත් වුණත් ඊට සාපේක්ෂව බාණ්ඩ මිල නම් අඩු වී නැහැ. මේ ඒ ගැන අප සිදු කළ සොයා බැලීමක්. ආර්ථික අර්බුදයෙන් රුපියල අවප්‍රමාණය වීමත් සමග බාණ්ඩ හා සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. වර්තමානයේ ඇමරිකානු ඩොලරය පහළ යාමත් සමග රුපියල දැන් ශක්තිමත් වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් පහළ යන ඩොලරයට සාපේක්ෂව බාණ්ඩ හා අමුද්‍රව්‍ය මිල පහළ ගොස් නැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. මේ අද බලන්නකො මේ කුණු ලූණු අරවාමේ ඔක්කොම තියෙන අඩුව. අල අරවාමේ ඔක්කොම නරකිචාල අඩුවට දෙනවා. අර බලන්න දැන් ගිහලා මාකට් එකේ බඩු මිල ඔක්කොම දැනට ආණ්ඩුව වැඩි කරලා තියෙන අපිට මේ ජීවිතේnde ලොකු අමාරුවක් තියෙනවා. බඩනම් ඉතින් ගණන් ගන්න තියෙන දේවල් ඉතින් අපිට හරියට ගන්න බෑ ඉතින්. සරුවටම කනවා මේ පාර මිනිස්සු අවුරුදු. එල්ලෙන්න වැලේ වැල්නේ හොරු අල්ලන්න කියලා ආව කට්ටිය හොරු අල්ලන්නෙත් නෑ. මෙලෝ දෙයක් නෑ. මෙලෝම රහක් නෑ. අයදා වේල ඔයා ගන්න හරි අමාරු. උඟක් මිනිස්සු දුක්කින්දිනවා. නෝම්බි ඇරලා ගෙදෙට බඩු රුපියල් 1000 ගෙනිච්චොන රුපියල් 1000ට බඩු ගෙන්න බෑ දැන්. ඔය සානයක්වත් නෑ මාත්‍යා. කඩේට ගියා බාන්න රුපියල් 1000 ගෙන් 15 ගෙන් බඩුවක් ඇඩි. ඉතින් කොහමද ගන්නේ? බෑ 5000ක් කරන් ගියොත් දෙකේ බෑ කීර තමයි බඩුව අරන් එන්නේ. දැන් මම පොළොන්නරේ ඉඳලා ආවේ. පොළොන්නරු හොඳයි කියලා හිතුණා මෙහෙට වඩා. ඒතරම් බඩු මිල වැඩි. ඉස්සරණා ඉතින් ඔය එම්එම් පොඩ්ඩක් මේව කරපුවම ඉතින් අපි ඇත්තටම ගැව්වානේ. දැන් එහෙම ගහන්නේ ඒ හරක් එක්ක. දැන් ඩොලර ගඩුණා කියලා එහෙම බඩු අඩු වියවන් නැහැ නේ. අපිනම් දකින්නේ අඩු වුණා කියලා. බඩු මිල එහෙමයි. ඒ තිබිච්ච රුපියල් 100 නම් ඒ 100 ඩොලර එක 360 කීපෙ වෙලාවේ රුපියල් 100 තිබුණා නම් ඒක 100ම තමයි වෙලා තියෙන්නේ. කිසිම අඩු වීමක් පේන්න නැහැ. ඔව් අපි කඩෙන් කන්නේ රුපියල් 400යි 500යි බත් එක. මේ බලන්න දැන් මේ රුපියල් 350ට 400 තිබ්බේ චීත්තේ. රුපියල් 800 900යි ඇයි ඒ? ඩොලරේ හින්දා නෙමෙයි මේ මිනිසුන්ගේ හොරා කෑමේ හින්දා. නැත්තම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. මේ අතර විවිධ පාර්ශ්වයන් භාණ්ඩ හා සේවා මිල සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. සිමෙන්ති වැඩි, කම්බි වැඩි, ඒව අඩු වෙලා නැහැ මිල. හෙට 250 වුණත් ඩොලර එක භාණ්ඩ මිල අඩු වෙන්නේ නැහැ. මෙහෙම නෙමෙයි හයිඩ්‍රෝ රෝල් වෙනදා මිනිස්සු පෝලිං වල හිටියේ. ඉඳලා බඩු අරන් ගියේ. ඒව දැන් ඒ කිසි දෙයක් නැහැ. දැන් ඉස්සර සිංගල අවුරුද්දක් කිට්ටු වෙනකොට සෑහෙන මිනිස්සු 3 ලීටරයක් කරි අරන් ගිහින් ගෙවල් රිපයර් කර ගන්නවා. දැන් එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් මිනිස්සුන්ට කණ්ඩ වේලක් ඊට වැඩිව වටිනවා. ඇනගිලා රුපියල් 900යි. නූල් බල රුපියල් 275 300යි. සිමෙන්ති කොට 2300යි. කොහොමද කරන්නේ? රජයෙන් දුන්න සහන බදු මුදල් අඩු කරා කියන ඩොලර එක අඩු වුණා කියන මේ අඩු වෙන කුලකෝ මහ පරිමාණ දේවල් අඩු වීමක් මේ අඩු වෙලා තියෙනද මේවා කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ අතරට යනවද ඒ අඩු වීම වාසිය ඊළඟට ඒ ව්‍යාපාරිකයෝ අතරින් ජනතාව අතරට යනවද මෙන්න මේවා සොයා බලන්න මේ අතර ඉදිරියේදී සතොස හරහා ආනයනික බිත්තර රුපියල් 40 දක්වා අඩු කිරීමට හැකිවන බව ලංකා සතොස සභාපති පසඳයාපා අබේවර්ධන පවසනවා ජනට විතර වෙන රුපියල් 43 කියන මේ තමයි ලංකා සතුස සභාව ආරම්භක විතර ලබා දෙන්නේ ඩොලරේ අඩුවීමත් එක්ක රාජ්‍ය වාර්ෂික ලබන සංස්ථාවේ කටයුතු වීමත් කියලා තියෙනවා යම් මිලඩු වීමක් කරන්න පුළුවන් ද කියන එක සාහු අපිට ලබාගෙන මිලේ වෙනසක් එක්ක මම හිතන්නේ රුපියල් 40 සීමාවටවත් ඉදිරියේදී ගේන්න හැකියාවක් තියෙන්න පුළුවන් කෙසේ වෙතත් රට තුල උද්දමනීය පාලනය වෙමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ. පැහැදිලිව උද්දමනීය රජය වැඩපිළිවෙල තුල මහ බැංකුවේ මගපෙන්වීම තුල පාලනය වෙලා තියෙනවා කියන බව මේ ජනහා සංඛ්‍යාලේ දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් ඉතා පැහැදිලිව. පෙබරවාරි මාසයේ උද්දමනීය 5.9% තිබුණා. ඊට සාපේක්ෂව මාර්තු මාසයේ උද්දමනීය 0.9% පාලනය වෙලා තියෙනවා. කියන්නේ එකකටත් පසුගිය වසර තුනක කාලය තුළ මෙරට බීලුණු ගොවීන් ප්‍රමාණය 86%කින් අඩු වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. 2021 වසරේ ගොවීන් 9000කට අධික ප්‍රමාණයක් බීලුණු වගාව සිදු කළත් පසුගිය වසර වන විට එය 1263ක් දක්වා පහත වැටි ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය වසර තුනක පමණ කාලය තුළ ලංකාවේ බීලූණු වගා කරන ගොවීන් ප්‍රමාණය 86%කින් පමණ පහළ ගිහින් තියෙනවා. 2021 ලංකාවේ බීලූණු වගා කරපු ගොවීන් 9269ක් විතර හිටියා. නමුත් 2022 වෙනකොට මේක 6517 දක්වා අඩු වෙනවා. 2023 වෙනකොට 1263 දක්වා අඩුවීමක් දක්නට ලැබෙනවා. වගා කරන හෙක්ටයාර් ප්‍රමාණය ගත්තට පස්සේ 2021 අපි හෙක්ටයාර 370ක පමණ බීලුණු වගා කරා. නමුත් 2023 වෙනකොට මේක හෙක්ටයාර 356 දක්වා පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ
89ක වගේ ප්‍රමාණයකින් වගා කරන භූමි ප්‍රමාණය පහළ යamak අපිට මේ තුල දැක ගන්නට පුළුවන්. 2021 දී අපි බීලූණු මෙට්‍රික් ටොන් 68704ක් පමණ නිෂ්පාදනය කරනවා. 2023 දී ඒක මෙට්‍රික් ටොන් 6962 දක්වා පහළ යamak පෙන්눔 කරනවා. එහෙනම් නිෂ්පාදන ප්‍රමාණය 90%කින් පමණ පහළ යamak අපිට දැක ගන්නට පුළුවන්. මේ අතරේ මහ බැංකුව පසුගියදා පෙබරවාරි මාසයට අදාළව සම්පාදනය කළ වාර්තාවක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ එළවලු පිටරටින් ගෙන්වීම සඳහා ගෙවුණු පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 29ක් වෙන් කර ඇති බවයි. ජනවාරි සහ පෙබරවාරි මාස දෙකටම අදාළව එළවලු පිටරටින් ගෙන්වීමට වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 62.8ක්. පසුගිය 2023 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල එළවලු පිටරටින් ගෙන්වීමට අප රටක් ලෙස වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 44.1ක් පමණයි. ඒ අනුව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල එළවලු පිටරටින් ගෙන්වීමට ගිය වසරේ එම කාල සීමාවට අදාළ වියදමට වඩා ඩොලර් මිලියන 43.2ක් වැඩියෙන් අප මෙවර වියදම් කර තිබෙනවා. පරිප්පු, ලූණු, අර්ථාපල් සහ රනිල කුලයේ එළවලුද මෙම වියදම් වලට ඇතුළත් වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. රට ගෙන්නන එළවලු පළතුරු ඔය හැම දෙයක්ම පසුගිය වසර තුල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. අපි සෑම වසරකම කිසියම් මාසයක් ගත්තට පස්සේ රුපියල් බිලියන 10ක් විතර වෙන් කරන්නට සිද්ධ වෙලා තියෙනවා මේ එළවලු ආනයනය කරන්න. මේවා රට තුල නිෂ්පාදනය කරන්නට පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙලක් රට තුල අවශ්‍යයි. එහෙම වුණොත් විතරයි රට ඉස්සරහට ගෙන යන්නට පුළුවන්. යම් කිසි ආකාරයේ වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ රට තුල මේවා නිෂ්පාදනය කරන්නට. රටේ නිෂ්පාදනය කරන්නට බැරි නම් නැත්නම් රටේ යම් නිෂ්පාදනය යම් පහළ මට්ටමක තියෙනවා නම් ඒව යථා තත්ත්වයට පත් කර ගන්න තාක්කල් ආනයනය කරාට කමක් නැහැ. ආනයනය කරන එක හැම දෙයකටම විසඳුමක් නෙවෙයි. රට තුල නිෂ්පාදනය කරන්නට පුළුවන් එළවලු පළතුරු වගේ දේවල් හැමදාම අපි වෙන රටවලින් ආනයනය කිරීම සඳහා ක්‍රියා කරනවා නම් ඒ තුල විශාල වශයෙන් විදේශ විනිමය අහිමිවීමක් රටට සිද්ධ වෙනවා. අනිත් එක ඉතාමත් අඩු ගුණත්වයකින් යුක්ත දේවල් තමයි පාරිභෝගිකයන්ට පාරිභෝජනය කරන්නට වෙන්නේ. බුදුදහම විනාශ කිරීමට විවිධ පාර්ශවයන් මේ වන විට කටයුතු කරමින් සිටින බව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් පවසනවා. බුදුදහම විනාශ කරන අයට මෙලොවදීම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ. මෙච්චර මුලින් පැවිදිච්චි මේ මුල බෞද්ධ රටට අද උපා විපත්ති පැමිණෙමින් තිබෙනවා. ආගමික වශයෙන් ගත්තහම විවිධ ආගමිකයෝ මේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරනවා පමණක් නෙවෙයි, බුදුහාමුදුරන් පවා නින්දා පහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරගෙන බෝසත්වරු නැමැතියෙන් මැරෙනු අල්ලාන ගිල ගිල කරලා ඒ ඇත් දඬුවම් කරනු තියෙනවා. ඒ සඳහා උරා ක්‍රියා මාර්ග අරගෙන තියෙනවා කියන එකත් රජයට ස්තුතිවන්ත පුරෝකව ඒ කාර්ය අපි සඳහන් කරනවා. ඒ වුණත් අපිට සැලසීම නැහැ කියන එකත් එක පැත්තකින් කියන්න ඕනේ. ඒ විදිහට කටයුතු කර විවිධ ආකාරයෙන් විවිධ උපක්‍රමශීලීව ඒ කටයුතු කරගෙන යනවා. බුදුදහමේ ආරම්භය පිළිබඳව බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳව ඒවා බුදු කරමින් නොයෙක් විදිහට ප්‍රකාශ කරමින් මහා හානියක් කරන බුදුදහමට මේ විදිහ අපහාසයක් අපවාදයක් කළේ නැහැ මෙතෙක්ක. නමුත් අද කරගෙන යන ඒවයි විපාක මොකද ඒ අයට නිතරම වේදනීය වශයෙන් විඳින්නට වෙයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. රටේ වත්න තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මහා බැංකුව කඩන්න මැදි අද්ද අර්ජුන ලෝසියස්ට දැන් බදු සමහ දෙනවා රක්කු පෙරන්න. පන්සලේ ලයිට් බිල මාස දෙකක් ඇරියසුන කපන්න හදන මේ ආණ්ඩුව අර්ජුන ඇලෝසියස් මිලියන 4000ක් පොල්ල දීලා තියෙනවා එක්සයිස් එකට. හැබැයි අර්ජුන ඇලෝසියස් ගරම්පු පැක්ටරිය තවත් වැඩ. මේ පාර අපි මාලිමාවට කියලා පෝස්ට් ස්ටිකරක ගහලා තියෙන සෑම ත්‍රිරෝද රථයකම නොමිලේ ගමන් කරන්න දෙනවා කියලා අපි දැක්ක ප්‍රචාරය කරලා තියෙනවා. ඒක බොහොම වුණත් හොඳ වැඩක්. අපි මාලිමාවට කියලා ත්‍රිවිල් එකේ ගහලාගෙන යන සහෝදරවරුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. නොමිලේ
ඒ ප්‍රවාහන කටයුතු සිද්ධ කිරීම පිළිබඳවත් කියලා අපි දෙන්නත් පොළ සන්නාදයක් මේ මාලිමාවේ සහෝදරවරුන්ට අනුර දිසානායක සහෝදරයා පැහැදිලි ලෙස මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා. ඒ ගැන දෙකක් නැහැ. මොකද ජනතාව දැන් බලන් ඉන්නේ එන්න මැතිවරණේ දෙන්නම් මුන්ට අමතක නොවන පාඩමක් කියලා. ලංකාවේ පළවෙනි වතාවට මහ ජනතාව බලය ගන්නවා. මේ හුරු නඩෙත් එක්ක නැවත වතාවත් පාර්ලිමේන්තුවේ දිගුව දකින්න අවශ්‍ය සැලැස්ම හදනවා. මේක තමයි බැසිල් රාජපක්ෂ මහත්තයාටත් ඕන වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයටත් ඕන වෙලා තියෙනවා. හුරු ටික රැක ඇරෙන්න වෙන කාරණයක් සිද්ධ වෙලා නැහැ නේ මේ රටේ. ඒ නිසා ඔවුන් බයයි මැතිවරණ යන පොදු ජන පෙරමුණක් දන්නවා. ඡන්දයක් තිබ්බොත් අදෝිතයි කුජීතයි පරාදයි කියන කාරණේ. කොහොමද ඡන්දය සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පැවැත්වෙනවා. ඊට පස්සේ පත් වෙන ජනාධිපති අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඊට කලින් මේ බැසිල් මහත්තයාගේ තදියමට නමල් මහත්තයාගේ තදියමට ඡන්ද තියනවා වෙනුවට රටේ ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත කරලා රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අනිවාර්යයි. අපි ජාත්‍යන්තර වශයෙන් අසාධු ලේඛනයට ඇතුල් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. ගෙවන් නැතුව කිසිම ජනාධිපතිවරයෙක්ට කිසිම ආණ්ඩුව ගන්න කෙනෙකුට සුමාන දෙකක්වත් ලංකාව ආණ්ඩුකරණය කරන්න බෑ. මේක දවසකින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. 112ක් ගෙවන්න පොරොන්දු වෙන්නේ අවුරුදු 20කනොත් පස්සේ. රුවන් විජේවර්ධන දැනගන්න ඕන ඔයා ලොකු වෙනකන් තමයි රනිල් බලන් හිටියේ. හැබැයි රට බලන් ඉන්නේ රනිල් සහ රුවන් විජේවර්ධන දෙක එකට තියලා පරද්දන්න වජිරලා දැනගන්න ඕන. බලව පිළිගන්නේ හිටියට පස්සේ සාලේ වැඩවලට යාලගන්නේ නැහැ. ඒක නිසා වජිරලාට යන්නේ නම් නැති අතරමං වෙන තමයි වෙන්නේ කි. දැන් මාස ගානකට කලින් තනියම ආණ්ඩු හදන්න කතා කරපු කට්ටිය මැතිවරණට තව මාස පහක් තියෙද්දි මේ බැරි වුණොත් මේ හවුලේ හරි හදනවා කියලා කියන එකේ තේරුම මොකද්ද? පරාජය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලැබිලා තියෙනවා. කෑම කලින් ඉවුවහම පිළිණු වෙනවා. දැන් පිළිණු ගඳ උන්ට මේ දැනෙනවා ඇති. ඉතින් අපි නම් උණු උණු කෑම හදන්නේ. ඒකින්ද අපිට ජයග්‍රහණය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒ සමගින් සීත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදාය දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.